President Putin has hailed his victory in Russia's presidential election, saying it would allow the country to become stronger. He had been the only serious candidate and now has a fifth term in office after a landslide 87% of There were other candidates, but no serious challenger. Potential rivals here are swiftly removed from the political stage, forced into exile. සුබ දවසක් සියලු දෙනාට. අද පොඩි කෙටි නිවුස් අප්ඩේට් එකක් දෙන්න තමයි ආවේ. ඒක තමයි ඔබ දන්නවා පුරා දින 3ක් රුසියානු ජනාධිපතිවරණය පැවතුණා. මේ මොහොත වන විට වර්තමාන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා රුසියානු ජනාධිපතිවරණයේ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතය වන 87%ක මනාප ප්‍රතිශතයකින් පස්වන වතාවට ජනපති ලෙස තේරීපත්ව තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මෙම ඡන්ද ප්‍රතිඵලයේ විශේෂත්වය තමයි පුටින් මහතා යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමට ගත් තීරණය සමස්ත රුසියාව විසින් තහවුරු කර තිබීම. බටහිර සියලු මාධ්‍යවල අවධානයට කාලයකට පසු රුසියාව දෙසට යොමු වීමත් විශේෂත්වයක්. තවමත් මනාප සියල්ල ගණනය කර නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කර අවසන් නොවුනත් චීන ජනපති ෂී ජින්පින්, උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් සහ නේටෝ රාජ්‍යයන් වන හංගේරියානු ජනපති වික්ටර් ඕබන් සහ තුර්කි ජනපති තායිප් එරඩොගන් ඇතුළු රාජ්‍ය නායකින් රැසක් රුසියානු ජනපතිට සුභපැතුම් එක් කරලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. У нас впереди много задач. Но когда мы консолидированы, и мне думается, что для всех это стало понятно, кто бы и как не хотел нас запугать, кто бы и не получится в будущем, никогда. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.